අයිබෝන්, මම වෛද්‍ය ශාමිලා සමරනායක. කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග අංශයේ වෛද්‍යවරියක් විදිහට සේවය කරනවා. ඔයාලා දන්නවා මගේ ඉංග්ලිෂ් YouTube channel එකක් තියෙනවා, සරීන් රේඩියන්ස් කියලා. මේ YouTube channel එකෙන් මම meditation tips, beauty tips වගේම ගොඩක් face yoga, natural tips ගේනවා. මේක බලන ගොඩක් අය මගෙන් ඉල්ලුවා සිංහලෙන් උත් බියුටි ටිප්ස් ටිකක් ගේන වීඩියෝ එකක් කරොත් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ අය වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ගොඩක් කාන්තාවන් අද කාර්ය බහුලයි. එයාලා වැඩ කරන ගමන් කරන්න පුළුවන් ස්වභාවික ටිප්ස් ටිකක් තමයි අද මම ගේන්නේ. උදේ නැගිටිනකොට හොඳ හිනාවක් දාලා මේ දවසට thank you කියලා, අද ලස්සන දවසක් වෙනවා, මං සතුටින් වැඩට යනවා කියලා දවස පටන් ගන්න. විශ්වයට ඒ වගේම ඔයාලගේ දෙවියන්ට මේ දවස දුන්නාට thank you කියලා දවස පටන් ගන්නවා නම්, ධනාත්මක සිතුවිලි වලින් දවස පටන් ගන්නවා නම්, ඇත්තෙන්ම ඒ දවස හුඟක් හොඳ දවසක් වෙනවා. දැන් අපි යම් beauty tips වලට. රෑට අපි උයලා ඉවරුණාට පස්සේ මේ තියෙන බණ්ඩක කරල්. බණ්ඩක හරි ලාබයිනේ. බණ්ඩක කරල් ටිකක් අරගෙන පෙති කපලා ඒක වතුර වීදුරුවක දාන්න. වතුර වීදුරුවක දාලා වහලා තියලා පහුවෙන්දා උදේට මේ බණ්ඩක පෙති මිරිකලා අරගෙන ඒකේ සාරුව උදේ හිස් බඩ බොන්න. බීලා තව වතුර වීදුරුවක් බොන්න පුළුවන්. ඔයාලට තේරෙයි ටික දවසක් මේක කරගෙන යනකොට කොච්චර ලස්සනට අපේ සමදිලි එන්න ගන්නවද. පොඩි පොඩි රැලි වැටීම් අඩු වෙලා සමතරුණ වෙනවා, වගේම අපේ ඔයාලට හන්දි වේදනාවන් වගේ දේවල් තියෙනවා නම් ඒවත් අඩු වෙනවා කියලා ඔයාලට තේරෙයි. දැන් මම කියන්න රැට කරන්න පුළුවන් ටිප් එකක්. මේ තමයි ග්ලිසරීන්. ග්ලිසරීන් හුඟක් ලාභයි. ඒවා ඕනෙම ෆාමසියකින්, ස්ටෝ එකකින් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ ග්ලිසරීන් වලින් ටිකක් අරගෙන අත්වල කකුල්වල හොඳින් ආලේප කරලා පොඩ්ඩක් රවුමට මසාජ් කරලා නිදියන්න කලින් විනාඩි 10ක් විතර ඒක උරා ගන්න දීලා නිදා ගන්න. උදේ නැගිටිනකොට බලන්න මේ අත් ගොඩක් තරුණ පාට වෙලා ඔයාලට පෙනේ. රැලි වැටීම් අඩු වෙලා ඒක ඇත්තටම ග්ලිසරීන් කියන්නේ හොඳ හයිඩ්‍රේෂන් ඉමෝලියන්ට් එකක්. ඕනෙම බියුටි ප්‍රොඩක්ට් එකක බේස් ප්‍රොඩක්ට් එකක් විදිහට ග්ලිසරීන් පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ සිම්පල් ටිප් එකක් කරොත් රෑට එක්ස්පෙන්සිව් හෑන්ඩ් ක්‍රීම්ස් වගේ දේවල් පාවිච්චි කරන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාලා උයනකොට බිත්තර කඩනවනේ, ඔම්ලට්ස් වගේ දේවල් හදනනේ. ඉතින් මේ බිත්තර කට්ට නම් විසි කරන්න එපා. බිත්තර කට්ටේ තියෙනවා සුදු මදේ ඉතුරු වෙලා. මේ සුදු මදේ ගොඩක් ප්‍රෝටීන්, ඒ වගේම විටමින්ස්, ඇන්ටිඔක්සිඩන්ට්ස් තියෙනවා. මේ බිත්තර සුදු මදේ කට්ට අරගෙන සුදු මදේ ටිකක් ඇස් යට, ඇස් වටේ, නළලේ, නහය වගේ දාලා බලන්න විනාඩි 10ක් 15ක් ඉඳලා හොදලා දාන්න. එතකොට ඔයාලට තේරෙයි බ්ලැක් හෙඩ්ස්, වයිට් හෙඩ්ස් වගේ දේවල් ඉවත් වෙලා සමහුඟක් දීප්තිමත් තරුණ පාටක් ඇවිල්ලා කියලා. ඇත්තෙන්ම අපි බලන්න ඕනේ සුදු වෙන එක නෙමෙයි. ස්වභාවිකව අපිට තියෙන සම කොහොමද අපි දීප්තිමත්ව නිරෝගීව තියාගන්නේ කියලා. අපේ ආහාර වේල ඉතාමත් වැදගත්. ගොඩක් ගන්න කහපාට, එළවලු, පළතුරු, කහපාට විතරක් නෙමෙයි හොඳ තද පාටවල්. ඒවවල ඇන්ටිඔක්සිඩන්ට්ස් හුඟක් වැඩි. විටමින්ස් වැඩි. මැල්ලුම්, සලාදකොළ වගේ දේවල් මේ වට්ටක්ක එච්චර ගණන් නැහැ. කැරටින් පිරීලා තියෙනවා. ඒවවලින් හොඳට ඇන්ටිඔක්සිඩන්ට්ස්, විටමින්ස් අපිට ලැබෙනවා. මේ වගේ ස්වභාවිකව අපේ ආහාර වේල සමබල විදිහට, පෝෂ්‍යදායී විදිහට ගන්න පුළුවන් නම් සමට අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා. ඒ වගේම තමයි අලිගැටපේර. අලිගැටපේරත් හුඟක් ගුණයි. ඇන්ටි ඒජින් වලට ගොඩක් වටින පළතුරුවක්. ඉතින් මේක කපලා මේකේ ලෙල්ල විසි කරන්න එපා. ඒකේ ලෙල්ල ඌරලා අරගෙන ඕනනම් මීපැණි බිඳුවක් දාලා ඒක හැමේ ගාගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා උයන වෙලාවට හරි ඕනෙම වැඩක් කරන වෙලාවට මේක හැමේ ගාගෙන ඉඳලා විනාඩි 20කට විතර පස්සේ හොදලා බලන්න. එතකොටත් පෙනේ සම ඇත්තටම දිලිහෙනවා කියලා. ඒ වගේම හොඳ ආහාර වේලක් ගන්නවා වගේ වතුර බොන්න එක නම් අමතක කරන්න එපා. දවසකට වතුර ලීටර් දෙකක් හෝ දෙකහමාරක් වගේ ප්‍රමාණයක් අපි අනිවාර්යයෙන්ම බොන්න ඕනේ. එතකොට තමයි අපේ සම හොඳින් හයිඩ්‍රේට් වෙන්නේ. කියන්නේ හැමෙත් එතමනේ ආරක්ෂා වෙලා ලස්සනට තියෙන්නේ. ඔයාලා දන්නවා අපි අවුව මේ අපි ඉන්නේ හරිම ධර්මකලාපීය රටකනේ. ඉතින් තද අවුවක් තියෙනවනේ. ඒකේ තියෙනවා UVA UVB කියලා අහිතකර කිරණ. මේවා සමට ආවහම, ඇතුල් වුණහම අපේ සම ප්‍රීමචු ඒජින් තත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ වයසට වඩා වයසක පෙනුමක් ගන්නවා.
ඉතින් මේ වගේ දේවල් වලදී අපි සම ආරක්ෂා කරගන්න ඕනේ. අවුවට යන්න කලින් කුඩයක් පාවිච්චි කරන්න, හොඳ සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න, ඒ වගේ දේවල් ඔයාලට කරන්න පුළුවන්. හොඳ නිින්දක් ලබා ගන්න අනිවාර්යෙන්ම පැය 6ක් හෝ 7ක් එක දිගට නිදා ගන්න පුළුවන් නම් ඒක ඉතාමත් වැදගත්. එතකොට තමයි අපිට ෆ්‍රෙෂ් විදියට උදේ නැගිටලා දවසේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාලා අහලා ඇති ස්ට්‍රෙස් කියලා දෙයක්. ස්ට්‍රෙස් කියන්නේ මානසික ආතතිය. මේ මානසික ආතතිය නිසා කෝටිසෝල් කියන හෝමෝනය, ඒ කියන්නේ ඒකට කියනවා ස්ට්‍රෙස් හෝමෝන් එක කියලා. ස්ට්‍රෙස් හෝමෝන් එක වැඩි වුණාම අපි වයසට යන්න ගන්නවා. සම වයසට යනා වගේම අපේ ශරීරයේ අභ්‍යන්තර අවයවත් වයසට යනවා. එතකොට නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෙස් එක කොහොමද අපි අඩු කරගන්නේ? අපිට පුළුවන් යෝගා, භාවනා වගේ ව්‍යායාම කරන්න, ඒ වගේම බයිසිකල් පැදීම, ඇවිදීම වගේ ව්‍යායාම වලිනුත් මේ ස්ට්‍රෙස් එක අඩු කරගෙන ඇඟේ ෂේප් එකත් ලස්සනට තියාගන්න පුළුවන් වෙයි. ඒ වගේම මං ගොඩක් දේවල් අද කිව්වා කියලා මං හිතනවා. ඔයාලට තවදුරටත් මගෙන් මේ වගේ බියුටි ටිප්ස්, පොඩි පොඩි දැනුම අවශ්‍ය නම් මගේ YouTube channel එක සරීන් රේඩියන්ස් subscribe කරන්න, ඊට පස්සේ notification button එකත් click කරලා ඔයාලට comment section එකේ දාන්න පුළුවන්. අපි මේ වගේ දේවල් ගැන කතා කරන්න කැමති, ඒව ගැන අපිව දැනුවත් කරන්න කියලා. එතකොට මට ඉදිරියේදී English videos කරන ගමන්ම සිංහලෙන්වත් මේ වගේ beauty tips අරගෙන ඔයාලා අතරට එන්න පුළුවන්. ඉතින් අදට ආයුබෝවන්. Thank you.